2019 ලෝකසලන් තරගාවලිය අන්තිම කණ්ඩායම් හතරට යන අවස්ථාව ශ්‍රී ලංකාව සෙල්ලම් කළ 8 වෙනි තරගයේ ආරම්භ වෙද්දීම අපිට අහිමි වෙලා තිබුණේ. පසුගිය කාලේ අපේ කණ්ඩායම් පෙන්නපු පසුබෑමත් එක්ක ලෝකසලන් තරග මාලාවේ ලබාගත් ජයග්‍රහණ අපිට පොඩි සහනයක් වුණත් ශ්‍රී ලංකා පුහුණු කරුණම් කියන්නේ ලෝකසලන් තරග මාලාවේ අපේ කණ්ඩායමේ වැඩගෙන තමන්ගේ සතුටක් නැහැ කියලා. මම ගොඩක් කනගාටු වෙනවා අපේ කණ්ඩායමට පළවෙනි කණ්ඩායම් හතර අතරට එන්න බැරි වුණ එක ගැන. මගේ ඉලක්කය තිබුණේ අපේ කණ්ඩායම් පළවෙනි කණ්ඩායම් හතර අතරට අරගෙන එන්න. තරගාවලියේ අතරතුරෙත් අපි ලොකු සැලසුම් දුවා කණ්ඩායම ඉස්සරහට ගන්න පුළුවන් කියලා හිතෙන හැම දෙයක්ම අපි කළා. ඒත් අවසනාවකට අපිට බැරි වුණා මුල් කණ්ඩායම හතරට එන්න. කුසල් මෙන්දිස් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන තිබුණත් හිතන තරම් දක්ෂතා කුසල්ගෙන් දකින්න ලැබුණේ නැහැ කියලා තමයි හතුරු කියන්නේ. මම කුසල්ගෙන් ලොකු දෙයක් ලෝකුසලානේදී බලාපොරොත්තු වුණා. සමහර තරඟවල හොඳින් ඉනිම ආරම්භ කළත් ගොඩක් කාලවට ඒ ඉනිම අවසනාවන්ත විදියට ලොකු ඉනිම් වලට යන්නේ නැතුව අවසන් වුණා. ඔහුගේ තියෙන දක්ෂතාවයේ හැටියට තාමත් කුසල් පෙන්නපු දක්ෂතාව ගැන අපි සතුටු නැහැ. මිනිස්සු කුසල් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මම හිතනවා ඉක්මනට යා ප්‍රතිකාරයක් විදියට පරිණත වෙයි කියලා. මම හැම වෙලාවෙම කුසල් එක්ක කතා කරනවා. කණ්ඩායම කුසල්ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියන දේත් මම හැම වෙලාවෙම කියනවා. හතුරු කියන්නේ කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ අඩු කාලයක් නිසා කුසල්ට එල්ල වෙන පීඩනය වැඩි කියලා. අපේ කණ්ඩායමේ දැන් අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ ගොඩක් නැහැ. අපිට ඉන්න අත්දැකීම් වැඩිම කෙනා තමයි ඇන්ජලෝ. ඉස්සරහම නැහැ. මහේල සංගා දිල්ෂාන් වගේ ක්‍රීඩකයොත් එක්ක තරුණ ක්‍රීඩකයෝ සෙල්ලම් කළේ. එතකොට තරුණ ක්‍රීඩකයන්ට පීඩනයක් දැනෙන්නේ නැහැ. කොහොම වුණත් මම හිතනවා මේ වෙද්දි කුසල් මීට වැඩිය පරිණත වෙන්න ඕන කියලා. මාස 8ක් පන්දු යවන්නේ නැතුව හිටපු මැතිව්ස් කොදෙව් කණ්ඩායමේක තීරණාත්මක අවස්ථාවේ පන්දු යවන්න තීරණය කිරීම ගැන හතුරු කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තට මේක මැතිව්ස් පිටිය මැදදි ගත්ත තීරණයක්. එයා කාලයක් පන්දු යවන්නේ නැතුව ඉඳලා ඒ වගේ පීඩනයක් එක්ක පන්දුව අතට ගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඔහුගේ අත්දැකීම් එක්ක එයා දැනගෙන හිටිය කණ්ඩායම වෙනුවෙන් ඕන දේ එයාට දෙන්න පුළුවන් වෙයි කියලා. ওই විදිහට තමයි හතුරු ලෝකුස්ලාන් තරගාවලිය ගැන අදහස් දක්වලා තිබුණේ. ඒ හතුරුගේ මතේ හතුරු කියන දේ ගැනත් හතුරුව තවදුරටත් ඉන්න ඕනේද කියලා ඔයාලට හිතෙන දේත් කමෙන්ට් එකක් විදියට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.